ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමග මුලින්ම සිරස්තල පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් එක්ක කිසිම ඩීල් එකක් නැහැ ජනපති අවධාරණයෙන්ම කියයි වහ පතුරවන්න ගිය අන්තවාදියෙක් පොලිස් දැලේ කොරෝනා මරණ ලයිස්තුවට ඊයේත් පහක් අපේ එන්නතෙන් ලේ කැටි කැසීමක් නැහැ ඇස්ට්‍රා සෙනකා සමාගමෙන් ප්‍රකාශයක් පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පවත්වන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා ජනාධිපති කාර්යාලයේ පැවැත්වුණු හමුවකදී තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ උපදෙස් ලබා දීම සිදු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදයේ හා ජනාධිපතිතුමා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා කොට්ටාස ක්‍රමය සීමා නිර්ණය 50ට 50 කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙනා පනත් කෙටුම්පත් ඔවුන් විසින්ම පරාජය කනු ලැබුවා මහජන නියෝජිතින් නොමෙතිව මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක වනවා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නා අපේ ව්‍යවස්ථාව තුළ පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා යම් වෙනස් කිරීම අවශ්‍ය නම් ව්‍යවස්ථාව තුලින් සංශෝධනයක් ගේන්න ඕනේ. ඉතින් ඒක තියෙනකන් හිතන්නේ ව්‍යවස්ථාවට අනුව පළාත් සභා පැවැත්විය යුතුයි. අද පළාත් සභා ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ මහජන නියෝජිතයන් ගෙන් නැතුව මේ සඳහා යම් කිසි බාධකයක් තිබෙනවා මැතිවරණ කොමිෂම මාව හම්බුණා. මේ ඇයට පැවසුවේ තමුන්ගේ රාජකාරියක් හැටියට මේ මැතිවරණ පවත්වන්නට කියලා. දැනට තියෙන පළාත් සභා පවත්වන්නට තියෙන බාධකය වන ඒ ගෙනාපු පනතිවත් කරගන්නට ඕන. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න කියලා අමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒක ඉල්ලාස් කරගත්තෙන් පස්සේ අපිට මැතිවරණයක් පවත්වන්නට පුළුවන්. මේකට අපිත් එක්කම වැඩ කරපු අපේ පක්ෂයේම සමහර අය අතර තිබෙන මේ මත ඉවත් කරගන්නට ඉස්සෙල්ලා ඒ අයවත් හම් වෙලා දැනුවත් කරන්න. මෙතන ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීම. එහෙම නැත්නම් අර විරුද්ධවාදීන් කියන සුදු අලියෙක් මුදල් නාස්ති වෙනවා කියන කතාව. ඒව ජනගත වෙනවා. දැනටමත් මේ පළාත් සභා ක්‍රියාත්මක වෙනවා. ඒවට යන මුදල් ඒ ආකාරයෙන්ම යනවා. දිනදාරීන් විසින් තමයි සමහර වෙලාවට පාවිච්චි කරනවා. සමහර වෙලාවට පාවිච්චි කරන්නේ නැතුව අපතේ යනවා. මෙතන නැත්තේ මහජනතාව විසින් පත් කරගෙන නියෝජිතයන් පමණයි කියන මේ කාරණය ජනතාව වෙතට ගෙනියන්නට ඕන. ජනතාව දැනුවත් කරන්නට ඕන. අපි සමස්තයක් කණ්ඩායමක් හැටියට එකට ක්‍රියාත්මක වුණොත් තමයි රජයක් සාර්ථක කරගන්නට පුළුවන් වෙන්නේ. මම මේ පාලනය කිරීමේදී මං ගත්ත තීරණ සියල්ලක්ම අරගෙන තියෙන්නේ අවංකවම රටේ යහපත වෙනුවෙන්. ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ප්‍රසන්න රණතුංග රාජ අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් අන්තවාදයට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඊයේ දින දෙමටකොඩ ප්‍රදේශයේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂය මගින් මාවනැල්ල මුරුතවිල ප්‍රදේශයේ පදිංචි 66 රෂීඩ් හජ්ජුල් අක්බර් නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙන්නේ අප රට තුළ මුස්ලිම් මූලධර්මවාදී වහබ් මතවාදය ප්‍රචාරය කිරීම සහ ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාරක මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් යම් යම් ප්‍රචාරක ක්‍රම අනුගමනය කිරීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා ජමාතේ ඉස්ලාම් නැමැති සංවිධාන හිටපු සභාපතිවරයාද වන අතර මාවනැල්ල බුදුපිලිම කැඩීමේ සිද්ධියට අදාළ සැකකරුවන්ගේ ළඟම ඥාතියෙකුද වන බවටයි අනාවරණය වී තිබෙන්නේ. මොහු විසින් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ නමින් ප්‍රචාරය කරන ලද අල් හසනාත් නැමැති සඟරාවක් මගින් නිරන්තරයෙන්ම මුස්ලිම් මූලධර්මවාදය එවැගේම අන්තවාදය වහප්වාදය පැතිරවීමට යම් යම් කරුණු ඉදිරිපත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂය තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ඇමති අනුකමිටු වාර්තාව ලබන 15 වනදා වන විට ආණ්ඩුවට බහර දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ පාස්කු ප්‍රහාර වාර්තාව දුන්නේ පෞගිය රජයෙන් තමයි කොමිෂන් එක පත් කරේ. මේ වාර්තාව දිහා බලපුවාම අපිට තේරෙනවා පෞගිය රජය දේශපාලන වශයෙන් දේශපාලනඥයන්ව ආරක්ෂා කරන්න සමහර නිලධාරීන්ව බිල්ලට දීපු තත්ත්වයක් අපි දකිනවා. මේ පිළිබඳව මාර්තු 15 වෙනකන් අපිට කල් තියෙනවා. ඒ කාල සීමාව තුළ අපි අධ්‍යයනය කළ ආණ්ඩුවට වාර්තාව බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකේ පසුබිම තුළ තියෙන කරුණු කාරණා දිහා බලපුවාම අපිට තේරෙනවා පාස්කු ප්‍රහාරින් මැතිච්චයට සාධාරණයක් ඉතිරි වෙනවද කියන සැකය තියෙනවා. හේතුව මේක ඉතිරි මහවුලුකරු කවුද කියලා කවුරුත් මේක පෙන්වලා දෙන්නේ නැහැ. ඒ අයව කොහොමද ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. කොරෝනා මර්ධන එන්නත මේ වෙනකොට 760 දහසකට අධික පිරිසකට ලබා දීලා තියෙනවා. ඒ වැඩපිළිවෙල තවදුරටත් පුරුල් කරන්නයි රජයේ කටයුතු යොදලා තියෙන්නේ. මේ අතර ඊයේ දවසෙත් අපේ රටෙන් කොරෝනා වැළඳුණු 297 දෙනෙක් හමු වුණා. දිනය තුල හඳුනාගත් කොරෝනා ආසාදිතින් 297 දෙනා අතරින් 6 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වනවා. ගල් සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙන් ආසාදිතින් 66 දෙනා බැගින් හඳුනා ගැනුණු අතර කොළඹ දිස්ත්‍රික්කෙන් ඊයේ දිනේ හමු වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 38ක්. රත්නපුරෙන්ද ආසාදිතින් 25 දෙනෙකු හමු වූ බව සෞඛ්‍යාංශ සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 87286ක්. ඒ අතරින් 2803 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ 609 දෙනෙකු පසුවන අතර මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 83958ක්. එමෙම කොරෝනා මරණ 525ක්ද වාර්තා වුණේ ඊයේ දිනේ තවත් පුද්ගලින් 5 දෙනෙකු මිය යාමත් සමගයි. ත්‍රිවිධ හමුදාව පාලනය කරන මධ්‍යස්ථාන 104ක් තුළ පුද්ගලින් 10176 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 6186ක්. මේ අතර කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළද අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ දිනේ වන විට පුද්ගලින් 760765 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය සහිත ආසාදිතයකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවීම නිසා රට තුළට වෛරසය ව්‍යාප්ත වී ඇතැයි කිසිසේත්ම සඳහන් කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. සවුත් අප්‍රිකානු ප්‍රභේදය නිසා ඇතිවන රෝගය ඉතාමත්ම වේගයෙන් අනිත් එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. හැසෑදෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා අපිට යලිත් ලංකාවේ අලුතෙන් වේබ් එකක් ඇති වෙන ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. දැනට නම් අපිට අවිල්ල තියෙන එක නිරෝධායන මධ්‍යස්ථානයක නිසා මේක රට තුලට ආවා කියන්න කොහෙත්ම හේතුවක් නැහැ. කොවිෂීල්ඩ් එන්නත මගින් සවුත් අප්‍රිකානු වේරියන්ට් එක නිසා ඇතිවන තීව්‍ර ආසාදනය සහ ජීවිතක්ෂයට පත්වීම කියන කරුණු කාරණා දෙක වළක්වනවා කියන එක පැහැදිලිවම පරීක්ෂණ වලින් සනාථ කළා තියෙනවා. මෙවන විට ලෝපුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 11,96,7324ක්. ලෝපුරා කොරෝනා මරණ 26,51,654ක්ද සිදුව තිබෙනවා. ගෙවි ගිය පැය 24 තුළ ලෝපුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 488,414ක්. එම කාලය තුර 9,361 දෙනෙකුට කොරෝනා හේතුවෙන් දිවි අහිමි වී තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 84,047ක්. මරණ 2,152ක්ද සිදුව තිබෙනවා. අමරිකාවෙන් ගෙවුණු පැය 24 තුළ කොරෝනා ආසාදිතින් 66,785 දෙනෙකු හා මරණ 1,505ක්ද, ඉන්දියාවෙන් ආසාදිතින් 27,512ක් හා මරණ 157ක්ද වාර්තා වුණා. රුසියාවෙන් ආසාදිතින් 9,794 දෙනෙකු හමු වෙද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 486ක්. ගෙවී ගිය පැය 24 තුළ එක්සත් රාජධානීන් කොරෝනා ආසාදිතින් 6,609 දෙනෙකු හමු වී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 175ක්. ප
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් එක කිසිම ඩීල් එකක් නැහැ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. ඒ ජනපති ගමසමග පිළිසඳර වැඩසටහනේ 14 වන වැඩසටහන හික්කඩුව ගලගොඩ නැගෙනහිර ග්‍රාමනිලධාරි වසමේ ජනපද කණිටු විදුහලේදී ආරම්භ කරමින් මේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප. जनपति गम समग पिलिसंदरक दा हतरवेणी वेडसटहन इतामात्म सार्थकव मेवन विट पैवत्तिमिन तिबेनवा ए दकुनु पलाते गाल दिश्रीके हिकडुव प्रादेश्वेलेकां बल प्रदेश्वेट आयात गलगोड गम्माने गलगोड कनिष्ट विद्यालेदी जनाधिपति गोठाभय राजपक्ष मैत्तुमा मे पिलिसंदरेदी जनताब हमुए प्रकाशकला मानव हिमिकं उल्लंघने क्रियम गेन चोदनाकन पिरिस एवेनी अभूत चोदना नगान्ने वत्मन रजयट जनाधिपति गोठाभय राजपक्ष असाद साली महता पसुगेदा माध्य हमोकदी कल प्रकाशे आगमिक अंतवादी संधा कल प्रकाशयाक्वन बेवीन ओहु अतरंगोट गेनीम संधा क्रियाकरन बव अमात्य सरत वीरसेकर महता पवसनवा असा साली अनिवार्य अतरगोट गोने मुगदर प्रकाश आगमिक अंतवाद्य सदा वेन प्रकाश मुगद शरिया नीति अन्वया क्रियाकर्ण अन्नोने सऊदी अराबी हट यार लंका विंड भै श्री लंका विन्ना लंका वे नीति अनुतम या कटुतुको या वितरण मे हमोम ओहमत या वरंगुट अरगन या गिंगे करण विमसला या अवश्य कर्ण नीति प्रकार कटुत करण मीगुड प्रदेशीय पौल रसकट सेत सलसेन तवत् पानीय जल व्यापृतियक आरंभ किरुना अमात्य वासुदेव नानायकार महता मेम व्यापृतिय क्रियात्मक वन आकार निरीक्षण कला मीगुड पानुलुवहा दांपयान प्रदेश आवण्यवन परिधि मेम जल व्यापृतिय क्रियात्मक करेनवा प्रदेश जनता कलाकपुरा मुहुनदुन पानीय जल गटलुवट मेमगिन सेत सलसेनवा ईश्वर अभी हरोगन अभी जाले देनो हम जाले अप्लीकेशन दस अत्र अप्लीकेशन साल बसायर पलात व्यवसायत्व सम्मान उलल कुलपति पेवत्तुना जातिक व्यवास संवर्धन अधिकारी हा श्रीलंका वाणिज्य मंडल एक्वाय मेय संविधानय कले निदहास वेलंद कलापोल सेवे नियुतु सेवक सेविकावन्गे माध्य हमुवाक कुलपति पेवत्तुना तमन मुहुण दे सिटिन गटलु रसक पिलिबद मेहिदी हेलिकिरुना तत्वय फलदायिताव प्रवर्धनय सदहा ऊ श्रीलंका आयतने वार्षिक जातिक समुलुव हा फलदायिता सम्मान प्रदानय अध्यापन अमात्यांशय लेखां महाचार्य कपिल पेरेरा महतागे प्रधानत्वयेन पेवत्वुना मेम संविधानय रटवल 14क सामाजिकयन्गेन सदुम लात एकक रजे वैद्य लधारिन्गे संगमे माध्य हमुवा कोलंबदी पेवत्वुना एम संगमे उप सभापति चांदिक एपिटकडुव महता मेहिदी अदहास दैक्कुवा දැන් ක්‍රීඩා පුවත් මංචී ජාතික වොලිබෝල් ශූරතා තරඟාවලිය මහරගම තරුණ සේවා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. එහි සියලු තොරතුරු ස්වාධීන රූපහානිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. තරඟාවලිය පිළිබඳ එහි සිට තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චතුක දිවාශන. मूलिकवटे तरंग जायग्रहणे करमीन मे खंडायम हातर कांता खंडायम देख सह
පිරිමි කණ්ඩායම් දෙක පැමිණ තිබෙන්නේ 71 වන ජාතික ශූරතාවලිය මංචි ජාතික වොලිබෝල් ශූරතාවලිය තමන් සතු කර ගන්නට කාන්තා අවසන් තරගයේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායමයි තරග වදිනට නියමිතව තිබෙන්නේ අපි බලමු මේ කණ්ඩායම් දෙක අතරින් 71 වන මංචි ජාතික වොලිබෝල් ශූරතාව මොන කණ්ඩායමට තමන්ට මේ කිරුළ රැගෙන යන්නට හැකියාව ලැබෙවිද කියලා පිරිමි අවසන් මහා තරගයේ සඳහා සුදුසුකම් ලබා ගත්තේ B2 ලින්ක් කණ්ඩායම සහ විදුලි බල මණ්ඩල කණ්ඩායම ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම ඉතින් මේ කණ්ඩායම් හතර අතරේ උණුසුම් තරඟ අවසන් තරඟ අත්දැකීමක් අපි ඔබට සමීප කරන්නට සූදානම් ස්වාධින් රූපහිනත් සමග අපි ආරාධනා කරනවා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ඔබට එක්වන්න සජීව විකාශය සමග අපි සූදානම් රසලෝව රජ කිරුළ රටවල් 65කට අධික සංඛ්‍යාවකට අපේ රසය රැගෙන යන රසලෝව රජ කිරුළත් සමග ජාතික ක්‍රීඩාවේ මහා කිරුළ දිනන්නට මේ කණ්ඩායම් සූදානම් එමනම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව අපි සූදානම් සජීවව මේ තරඟ අධ්‍යක්ෂීම තරඟ උණුසුම මහරගම තරුණ මධ්‍යස්ථාන ගෘහස්ස ක්‍රීඩාංගණයේ සිට ඔබට සමීප කරන්න. එමනම් නැවතත් සම්බන්ධතාව වික්‍රමසිංහපුර ප්‍රධාන ප්‍රවෘත්ති මැදිරිය වෙත. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසු 1:55ට හමුවෙමින් පැයෙන් පැය පුවත් සමගින් සුබ දවසක්.